මේ රාජපක්ෂ ආණ්ඩුව විශේෂයෙන්ම මේ තෙල් මිල ඉහළ දාලා ඔවුන් ජනතාවට කියපු බොරු ටික අද එළි වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔවුන් බලයට පැමිණියේ ජනතාවට සෞභාග්‍ය දීලා මේ බඩු මිල අඩු කරලා ජනතාවට යහපත් ජීවිතයක් දෙනවා කියලා තමයි පොරොන්දු පිට පොරොන්දු දීලා අද මේ රටේ මේ තෙල් මිල මිනිසුන්ට කිසිම මිනිහෙකුට දන්නේ නැති වෙලාවේ නත්තලට දවස් 4ක් තියෙද්දි තෙල් මිල ඉහළ දාලා අද මේ රට තවත් මේ ජනතාව තවත් පල්ලෙහැටම දාලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපිට කියන්නට තියෙන්නේ මේ තෙල් මිල ඉහළ යාමත් එක්ක විශේෂයෙන්ම සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල ඉහළ යනවා. විශේෂයෙන්ම පාන් ටික ගත්තත්, හාල් ටික ගත්තත්, සීනි ටික ගත්තත් මේ හැමදේම ඉස්සරහට ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා. ඉතින් මේ සියලුම මිල ඉහළ යාමත් එක්ක ජනතාව තවත් කබලෙන් ලිපට වැටෙනවා. ගෙදර ඉන්න බෑ, ගෙදර උයාගෙන කන්න බෑ, ගෑස් ටික පුපුරනවා, එළියට බහින්න බෑ ජනතාවට තෙල් මිල වැඩි කරලා. මං හිතන්නේ ඉස්සරහට ජනතාව අපිට පේන්නට තියෙනවා තවත් ජනතා රැල්ලක්, තරුණ රැල්ලක් එළියට ඇවිල්ලා මේ ආණ්ඩුව පළවා හරින සටන මං හිතන්නේ තරුණයන්ගෙන් පටන් ගන්න ඕන කියලා කියන දේ තමයි අද අපිට කියන්නට තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි ආණ්ඩුවට විශේෂම පණිවිඩයක් දෙනවා මේ බඩු මිල අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න. එහෙම නැත්නම් ජනතාව ආණ්ඩුවට විශේෂයෙන්ම මීටතර බලවත් ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න ඉදිරියේදී සිදුවේ කියන එක මම විශේෂම මේ අවස්ථාවේ කියා සිටිනවා.